ලංකාවේ ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකේ නිදහස් වෙළඳ කලාප ලෝකෙටම මස් දෙන්න සතුන් මරලා මස් කරන ෆැක්ටරියක් දැන් ඕපන් කරන්න හදනවා. ඒක නිසා මම ඉස්සෙල්ලම කියනවා මේ රජය බලයට පත් කරන්න උදව් කරපු ගෞරවනීය අතිගෞරවනීය මහා සංඝරත්නයට උදව් කරා වගේම මේ රජය පවත්වාගෙන යන්න ඕන නම් මේ වගේ පොළව නූරන පොළව නූලන පොළව කම්පා වෙන අපරාධ කිරීමට මේ මාතෘ භූමියේ මේ බුදුන් වැඩිය භූමිය ඉඩ දෙන්න එපා කියලා ඉස්සෙල්ලම මහා සංඝරත්නයට කියනවා ගෞරවනීය මහා සංඝරත්නයට. මට මතකයි මම මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ ආණ්ඩුවේ ඉන්න කාලේ මට පුළුවන් වුණා කාලි කෝවිලේ අවුරුදු 100 ගණක් බිලි පූජා කරපු සතුන් මැරීම නවත්තන්න. ඒකට මම අද සන්තෝෂ වෙනවා. හැබැයි මට දෙන්දි කිව්වා කාලි මට දඬුවම් කරයි කියලා. මං කොහොම යක්ෂ ලක්ෂණයන්ට බය ඇති මිනිහෙක් නෙවෙයි. මේ මාතෘ භූමිය ලේවලින් තෙත් කරන්න මං දෙන්නේ නැහැ කියලා. ඒක මං නැවැත්තුවා. ඒකට මම මහින්ද රාජපක්ෂ මහත්තුමාට ස්තුතිවන්ත වෙනවා හිටපු ජනාධිපතිතුමාට. එතුමාගේ ආණ්ඩුව මං කරේ. මම කනගාටු වෙන්නේ මේකයි. රාජපක්ෂවරුත් කතා කරන මර්වින් සිල්ලත් උපන්නේ රූනේ. අපි දකුණේ. දුටුගමනු කියන රට එක්සෙස්සත් කරපු ඒ ගෞරවනීය වීරවර මහරජුරෝ ඒ ශ්‍රේෂ්ඨ රාජ නාමාවලියේ ශ්‍රේෂ්ඨත්වයේ දරණ කෙනා ඉපදුනේ රූනේ. රාජපක්ෂ රත් රූනේ මාත්‍රෝ. ඇයි රූනේ අපි ඉපදෙච්ච අපි මේ වගේ පාප කර්මයකට බෙල්ල දෙන්නේ? රාජපක්ෂරුන්ගේ නිය රාජපක්ෂමයි තුමාගේ දරුවද රට පාලනය කරන්නේ. ඒකට මම සන්තෝෂ වෙනවා. ඇයි මේකට මූණ දෙන්න? ඇයි මේකට බෙල්ල දෙන්නේ? කරුණා කළ මම තඹරගිල්ල දික් කළා කියන්නේ. මේක වහාම නැවැත්තිය යුතුමයි. එහෙම නැත්තම් මම කියනවා රජයට මේක ඕපනින් එක දවසට සතෙක් පෙනුවට මම ලෑස්ති වෙනවා මගේ බෙල්ල දෙන්න. උඹලා මේක ඕපන් කරනව නම් ඉස්සල්ලා මගේ බෙල්ල කපලා මේක පටන් ගන්න කියලා. ඒක මට ආශිර්වාදයක් කියලා විශ්වාස කරනවා. කරුණා කරන මේ භයානක රෝගයෙන් මේ රට බේරගන්න නම් මේ පව් වලින් මේ රට පව් කරන්න දෙන්න එපා. එදා කිව්වා හිටපු ජනාධිපති දැන් අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා හරක් බැරිම නවත්තනවා කියලා. එතුමාට මම දීර්ඝාෂ විතරක් නෙමෙයි මම සුප්‍රාර්ථනා කරා. ඒක විය යුතුයි. තාමුනේ නැහැ. තාමුනේ නැහැ. ඉස්සරණන් එතුමා කියන හැමදේම වුණා. ඒ දැන් නොඉන්නේ. එහෙම නොඉන්න බෑ. දැන් එතුමාගේ සහෝදරයා මේ රටේ ජනාධිපති එතුමා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. යුද්ධ නවත්තපු නායකයා. ඉතින් ඇයි මේක නවත්තන්න බැරි? කරුණා කළා මේ මස් බඩුව වහන්න මේ හරක් මඩු වහන්න කැලණි ආසනේ හරක් මස් විකිණීම මම නැවැත්තුවා. මම නැවැත්තුවේ කැලණිය මහා දෙවලක් හදන්න මට වාසනාව තිබුණා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අණින් විශ්වදේයගේ දේවාලයක්. එතෙන්දි තමයි මේ යුද්ධය නැවතුනේ. යුද්ධය ජයග්‍රහණය කරේ. හැබැයි මට කිව්වා ඉන්දියාවේදී ඔක් කරන්න එපා කරොත් විනාශයි මගේ ජීවිතේ වරයි කියලා. මං කිව්වා යුද්ධ නවතිනවා නම් මැරුණත් මේක කරනවා. ඒ රාජපක්ෂරුන්ගේ ආණ්ඩු කාලේව කරේ. ඒක නිසා කරුණා කළා ඒ ආණ්ඩුවේ මම නැතත් මම ගෞරවයෙන් කියනවා මේක නවත්තන්න. එහෙම නැත්නම් ගෞරවනීය මහා සංඝරත්නයට කියනවා මේ රටේ ජනතාවට කියනවා අපි යමු. අපි වීදි බහිමු. අපි මේක වටලාමු. මේක නවත්තමු. ඒකට මම ලෑස්තියි. Breaking.lk